સાધુ 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 નમસ્કાર વેવા બુદુરુવનત સમદા બુદુઈમિ શરણયામિ નમસ્કાર વેવા દમ રુવનત સમદા સદહમ શરણયામિ નમસ્કાર વેવા સંગ રુવનત સમદા મહાસંગ શરણયામિ નમસ્કાર વેવા તુનો રુવનત સમદાતિ શરણ શરણયામિ સાધુ 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 අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා සාදු 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 අවට විහාරස්ථානවල වැඩ ඉන්න ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් එක්ක සම්බන්ධ වෙන්නේ. අද දවසේ අනුරාධපුර තිරප්පනේ මහානාම විද්‍යාලයේ සිට අපි මේ ධර්මදේශනාව පවත්වන්නට යෙදෙන්නේ. පින්වත්නි ඔබ බුදුරජාණන් වහන්සේව සරණ ගිය ශ්‍රී සද්ධර්මය සරණ ගිය ශ්‍රාවක සංඝරත්නය සරණ ගිය බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ ඔබේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ හැටියට තෙරුවන් සරණ ගිහිල්ලා සීලයක් සමාදන් වෙලා ආරක්ෂා කරගන්න වෙරවීරිය දරන උත්සාහ කරන පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මේ සසර දුකෙන් එතෙර වෙන්න ඕනේ කියන හිතවිලි මාත්‍රයක් හරි තියෙන උදවිය පින්වත්නි අපි මේ ජීවිතේ ගත කරනකොට මෙලොව සාර්ථක කරගන්න ඕනේ ඒ වගේම අපේ පරලොව සාර්ථක වෙන විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. එතකොට මෙලොවත් සාර්ථක වෙනවා පරලොවත් සාර්ථක වෙනවා. මෙලොව අසාර්ථක වුණොත් මෙලොවත් අසාර්ථක වෙලා ඒකාන්තයෙන්ම පරලොවත් අසාර්ථක වෙනවා. එහෙමනම් තමන්ගේ සැප කැමති කෙනා මේ ගෞතම බුද්ධ ශාසනයේ යහපත සැපය කැමති කෙනා ඵල නෙලන්ද සුදුසුකම් ඇති කරගන්න කැමති කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හොඳට අහන්න ඕනේ.
ඒ අහන ධර්මය හොඳට මතක තියාගන්න ඕනේ. ඒ මතක තියාගන්න ධර්මය මතකයේ අනිත්‍ය නිසා අමතක වෙනවා. ඒ අමතක වෙන ධර්මය අමතක වෙන්න නොදී වචනෙන් ආය ආය පුරුදු කරන්න ඕනේ, මතක තියාගන්න ඕනේ. ඒ මතක තියාගන්න ධර්මය හොඳට නුවණින් විමසන්න ඕනේ. නුවණින් විමසනකොට ඒ නුවණින් විමස විමස ඒ ධර්මය තමන්ගේ ජීවිතේට ගලප ගන්න ඕනේ. ඔය තමයි තමන්ගේ ජීවිතේට ධර්මය ගලප ගන්න ඕනේ ක්‍රමය. සුතා හොඳට අහනවා. දතා හොඳට මතකේ තියාගන්නවා. වචතා පරිචිතා හොඳට වචනෙන් අමතක වෙන්න නොදී පුරුදු කරනවා. මනසානුපික්ඛිතා නුවණින් ඒ මතක තියෙන දහම මෙනෙහි කරනවා. දිට්ඨියා සුප්පටිවිද්ධා ඒ ඉගෙනගත් මතක තියාගත් දහම හොඳට ජීවිතේට ගලප ගන්නවා ඒ දිනේදා කාරණාවලදී. මේ තමයි නිවන් දකින්න කැමති කෙනෙක් ඒ ධර්මය අහන්න දරන්න පුරුදු කරන්න ඕනේ පිළිවෙල. ආන් එහෙම අහන දරන පුරුදු කරන කෙනා ගෞතම බුද්ධ ශාසනේ ඵල නෙලන වාසනාවන්තයෙක් බවට පත් වෙනවා. පින්වත්නි, මේ දහම අහලා ඉවර කරන දහමක් නෙවෙයි. බොහෝ දිනා කරන්නේ මොකද්ද? අහනවා. අහනවා විතරයි, ඊට එහා එකක් කරන්නේ නැහැ. මේක අහන දහමක් විතරක් නෙවෙයි, අහලා පුරුදු කරන දහමක්. අහලා පුරුදු කරන ප්‍රගුණ කරන දහමක්. එතකොට ආන් ඒ දහම පුරුදු කරනකොට ප්‍රගුණ කරනකොට මොකද වෙන්නේ? ටික 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 ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ගන්නවා. ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න වැඩෙන්න එයා ටික 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 කෙලෙස් ප්‍රහාණය කරනවා. කෙලෙස් ප්‍රහාණය වෙන්න වෙන්න තමා තුළම පිරිණිවී යන ස්වභාවයකට පත් වෙනවා. සියලු කෙලෙස් යම් දවසක නසනවාද, ආන් එදාට පින්වත්නි මොකද වෙන්නේ? එදාට එයා තමා තුළම පිරිණිවන් ආයය උපදින්නේ නෑ. යළි උපතක් නැති නිසා ඉපදීම හේතු කරගෙන යම් තාක් දුක් හටගන්නවාද, ඒ සියලු දුකින් නිදහස් වෙනවා. ඉපදීම හේතු කරගෙන යම් තාක් දුකක් හටගන්නවාද, ඒ සියලු දුකෙන් නිදහස් වෙනවා ඉපදීම ෂේ කරන කෙනා. එහෙමනම් පින්වත්නි, අපි සසරේ ආය ආය ගමන් කරන ස්වභාවයකින් ඉඳගෙනයි මේ සියල්ල කතා කරන්නේ. ඉපදුන අපිට මොකද වෙන්න තියෙන්නේ? මැරෙනවානේ. මැරෙන අපිට මොකද වෙන්නේ? ඉවර දෙතනින් නෑ. මේ දන්වැලක් වගේ ගමනක් නෙනි, කෙලවරක් නෑ. රවුම යනවා, ආයෙත් උපදිනවා. ආයෙ උපදිනකොට ආයෙත් මේ දුකම මුණගැහෙනවා. ආයෙත් ඇසක් අපිට හම්බ වෙනවා. ආයෙත් කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක් හම්බෙනවා. ඇසට රූප දකින්න ලැබෙනවා. ඒ රූප නිසා දුක හටගන්නවා. කනට සද්ද ඇහෙනවා. ඒ ඇහෙන සද්ද නිසා දුක ඇති වෙනවා. සමහරට ආදරණීය හඬක්, ආදරණීය හඬ තමා ගාව තියෙනකන් తాවකාලික සතුටක් තියෙනවා. ඒ හඬ තමා ගාවින් නැති වෙලා අහිමි වෙනකොට දුක හට ගන්නවද නැද්ද? දුක හට ගන්නවා. ඒ හඬ දුක ගේනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා.
ඒ ගඳ සුවඳ අනිවාරෙන් අපට දුක ගේනවා. දීවට දැයෙනවා රසයක්. ඒ රසය ඒ කාන්තේම දුකාරං එනවා. කායට පහසක් දැයෙනවා. ඒ පහස අපිට මොකද වෙන්නේ? දුකාරං එනවා. පහස හේතු කරගෙන දුක උපදිනවා. හිතට හිතවිලි එනවා තප්පරයක් තප්පරයක් පාසා. ඒ හැම හිතවිල්ලකින්ම මොකද වෙන්නේ? හැම හිතවිල්ලක්ම අපට දුක ගේනවා. අපට දුකාරං එනවා. එහෙමනම් පින්වත්නි, අපි ඉපදෙන මැරෙන සසරක දුක උරුම කරගෙන ගමනක් යනවා. ඒ දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක් පුරුදු කරන අය විතරක් දුකෙන් නිදහස් වෙනවා. ඔබද මමද ප්‍රශ්නයක් නෑ. ඒ වැඩපිළිවෙල පුරුදු කරන්නේ නැති තාක් කල් ආයේ ආයේ දුකට වැටෙනවා. මේ ගෙදර දොරේ, ගිහි ගෙදර, මනුස්ස ලෝකේ මොන මොන යුතුකම් ඉෂ්ට කරත්, මොන මොන දේ කළත් ආයේ ආයේ දුකට වැටෙනවද නැද්ද? ආයෙත් ආයෙත් දුකටම වැටෙනවා. දුකම උරුම කරගෙන සසරේ යනවා. එහෙමනම් මේකට විසඳුමක් ඕනේද නැද්ද? විසඳුමක් ඕනේ. කෙලවරක් ඕනේද නැද්ද? කෙලවරක් ඕනේ. රවුමට යන දන්වැලේ කොහෙන් හරි කැඩුවොත්, දන්වැල මගදි කැඩුවොත් ඒ ගමන කෙලවර වෙනවද නැද්ද? කෙලවර වෙනවා. කොහෙදිද කඩන්? මැරෙන්න නැතුව හිටියොත් හරිද? නෑ, එතනදි කඩලා බෑ. උපදින්න නැතුවයි ඉන්න ඕනේ. අපිට මැරෙන්නම වෙනවා. මැරෙන්න නැතුව පිරිනිවන් පෑවනම් මේ ප්‍රශ්නේ විස දෙනවා. ඒක කරන්න පුළුවන්. බැරි දෙයක් බුදු කෙනෙක් කියන්නේ නෑ, දේශනා කරන්නේ. කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ කරන්න නැති එකද, කරන්න බැරි එකද? කරන්න බැරි නෑ. පුරුදු කරපු අය නිවන් දැක්කද නැද්ද? දැක්කා. අපි නිවන් දැක්කේ නැත්නේ ඇයි? අපි පුරුදු කළේ නෑ. සමහරවිට පුරුදු කළා මගදී නැවැත්වා. ගමන වෙනස් කළා. පුරුදු කළොත් අනිවාරෙන් ඒ කෙනා නිදහස් වෙනවා. අද දවසේ අපි සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් දේශනා කරන්නේ. අංගුත්තර නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ නවක නිපාතේ පළවෙනි සූත්‍ර දේශනාව, සම්බෝධි පක්ඛිය සූත්‍රය. සම්බෝධි පක්ඛිය සූත්‍රය සත්‍යාවබෝධයට අයත් ධර්මයේ ගැන වදාළ දේශනාව. සත්‍යාවබෝධයට අයත් ධර්මයේ ගැන වදාළ දේශනාව. සම්බෝධි පක්ඛිය සූත්‍රය සත්‍යාවබෝධයට අයත් ධර්මයේ ගැන වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ දිනවල වැඩ සිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඩු සිටුතුමා පූජා කරපු ජේතවනාරාමේ. උන්වහන්සේ වැඩ ඉන්න වෙලාවේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා පින්වතුන් වහන්ස කියලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්නා. පින්වතුන් වහන්ස කියලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ආන් ඒ වෙලාවේ
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණා. හොඳට අහන්ට, හොඳට නුවණින් විමසන්ට, මේ දහම ඔබ මේ ජීවිතයේදිම නිවන් දක්වන්න පුළුවන් දහමක්. මේ දහම පුරුදු කරන අය මේ ජීවිතේම පිරිනිවන් පානවා. එච්චර ගාම්භීර, එච්චර සුන්දර, එච්චර සාරමණීය, පරම සුන්දර දහමක්. පරම ගාම්භීර දහමක්. ඒ දහම හොඳට අහන්ට, ටික ටික හරි වීරිය කරන්ට, අඩියක් හරි ඉහළට තිබ්බොත් ඒක ආපස්සට නොවෙයි නම් සෑහීමකට පත්වන හැකෙන එතනදිවත් ආයි ඊළඟාඩිය 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 යන්න පුළුවන්. ඒ නිසා හොඳට උත්සාහ කරන්න, හොඳට උත්සාහ කරන්න. උත්සාහ කරලා තේරුම් ගන්න බලන්න. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. ඉදින් මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙන්න මෙහෙම අහන්න පුළුවන් දවසක. අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ, අන්‍යාගමික පරිබ්‍රාජකයෝ මෙන්න මෙහෙම අහයි දවසක. ආයස්මත්නි, සත්‍යාවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කර ගැනීමට උපකාර වෙන්නේ මොනවද කියලා අහයි. මොනවද අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ අහන්නේ ඔබෙන්? සත්‍යාවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න උපකාර වෙන්නේ කුමක්ද කියලා අහයි මහණෙනි ඔබෙන්. මහණෙනි, මෙසේ විමසන ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හට ඔබ කුමන පිළිතුරක් දිය යුතුද? ඔබ කුමන පිළිතුරක්ද දෙන්නේ කියලා අහනවා. දැන් ඕන අන්‍යාගමිකයෝ හම්බුනහම, ඒ පරිබ්‍රාජකයෝ හම්බුනහම ඔබෙන් අහයි මෙහෙම, සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න උපකාර වෙන්නේ මොනවද? නිවන් දකින්න, ඒ නිවන් දකින ක්‍රමේ පුරුදු කරන්න උපකාර වෙන්නේ මොනවද කියලා අහයි. එතකොට ඔබ දෙන උත්තරේ මොකක්ද මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා ස්වාමීන් වහන්සේනගේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මොකද කිව්වේ? ස්වාමීනි, අපගේ ධර්මය භාග්‍යතුන් වහන්සේ මුල් කොටගෙන තමයි තියෙන්නේ. අපි අහලා තියෙන ධර්මය බුදුරජාණන් වහන්සේ මුල් කොටගෙන තමයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ප්‍රදාන කරගෙන තමයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙන, මුල් කරගෙන, ප්‍රධාන කොටගෙනයි මේ දහම තියෙන්නේ. ස්වාමීනි, මේ වදාළ කරුණෙහි අර්ථයත් භාග්‍යතුන් වහන්සේටම වැටහෙනවා නම් ඒක යහපත් කියන. ඒ කියන්නේ ඔබ වහන්සේ මේ කාරණාවත් අපිට කියලා දෙනවා නම්, දේශනා කරනවා නම් ඒක හරි යහපත් කියන. භාග්‍යතුන් වහන්සේගෙන් අහලා අපි දරා ගන්නම් කියන. ඔබ වහන්සේ දේශනා කරපුවාම ඒක අහගෙන අපි දරා ගන්නම් කියලා ස්වාමින් වහන්සේලා උත්තර දුන්නා. දැන් පඬිත කතා කියන්න ගියේ නෑ. ස්වාමිනී, මට හිතෙන්නේ නම් මෙහෙම එහෙම කියන්න ගියේ නෑ. කිව්වා, ස්වාමිනී, මේ ධර්මය ඔබ වහන්සේ මුල් කරගෙන, ස්වාමිනී, ඔබ වහන්සේ ප්‍රදාන කරගෙන තමයි, පිළිසරණ කරගෙන තමයි තියෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේම දේශනා කළොත් තමයි යහපත් කියලා බුදුරජාණන් වහන්සේට සංඝයා පිළිතුරු දුන්නා.
ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. එසේ වී නම් මහණෙනි අසන්න, මැනවින් මෙනෙහි කරන්න, හොඳට අහන්න, අහලා හොඳට මෙනෙහි කරන්න, අහන්න මෙනෙහි කරන්න කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේලා එසේය ස්වාමීනි කියලා භික්ෂූන් වහන්සේලා මොකද උනේ, භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්න, පිළිතුරු දුන්න කියලා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම වදාරනෝ. එහෙම කිව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම වදාරනෝ. ඉදින් මහණෙනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකු මෙන්න මෙහෙම ඇව්වොත් ආයස්මත්නි සත්‍යාවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කර ගැනීම පිණිස උපකාර වෙන්නේ මොනවද කියලා ඇහුවොත් නිවන් දැකීම පිණිස උපකාර වෙන දේවල් මොනවද, ධර්මයන් මොනවද කියලා ඇහුවොත් ඔබ මෙන්න මෙහෙම පිළිතුරු දෙන්න කියලා බුදුරජාණන්සේ දේශනා කළා. පිළිතුරු දෙන විදිය දැන් ඔබිනුත් අහයිනේ නේද, කවුරු හරි කෙනෙක් නිවන් දකින්න මොනවද උපකාර වෙන්නේ, නිවන් දැකීමට ඒ පුරුදු කර යුතු දියුණු කර ගැනීමට නේද, සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන්, නිවන් දැකීමට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න මොනවද පුරුදු කරන්න ඕනේ කියලා, උපකාර වෙන්නේ මොනවද කියලා ඔබිනුත් අහයි කට්ටිය. ඔය යනුවනේ බණ අහන්න, හා කියන්නක බලන්න නේද, නිවන් දකින්ද උපකාර වෙන ඒ නිවන් දැකීමට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න උපකාර වෙන්නේ මොනවද කියලා අහයි. අහනකොට මහණෙනි ඔබ මෙන්න මෙහෙම දේශනා කරන්න කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආයස්මත්නි මෙහිලා භික්ෂුව කල්යාණ මිතුරන් ඇත්තේ වෙයි, කලන යහළුවන් ඇත්තේ වෙයි, කලන මිතුරන් ඇසුරට නැඹුරු වූයේ වෙයි. ආයස්මත්නේ සත්‍යාවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කර ගැනීමට උපකාර වෙන පළවෙනි කාරණේ මේකයි. එහෙනම් නිවන් දැකීම පිණිස, සත්‍ය අවබෝධය ඇති කර ගැනීම පිණිස, දියුණු කර ගැනීම පිණිස උපකාර වෙන පළවෙනි කාරණේ මොකද්ද? ඉස්සරෝම ලැබෙන්න ඕනේදී කල්යාණ මිත්‍ර ඇසුර, කල්යාණ යහළුවන්ගේ ඇසුර. පින්වත්නි දැන් අර්බුදයක්නේ, කල්යාණ මිත්‍රයා කියන්නේ කාටද? කල්යාණ මිත්‍රයා කියන්නේ, කල්යාණ යහළුවා කියන්නේ කවුද? අපිට ප්‍රශ්නයක් නේ, කවුද කල්යාණ මිත්‍රයා කියන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙන කෙනාට, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කියලා දෙන කෙනාට, ශ්‍රාවක සංඝයා ගැන කියලා දෙන කෙනාට, සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන කියලා දෙන කෙනාට, චතුරාර්ය සත්‍ය ගැන කියලා දෙන කෙනාට, හොඳ නරක, යහපත අයහපත, කුසලය අකුසලය, පින පව, කළ යුත්ත නොකළ යුත්ත කියලා දෙනවා නම් අනුකම්පාවෙන්, අනේ මේ සසරේ ඉපිද ඉපිද මැරි මැරි යන මේ සත්වයෝ නිවන් දකිනවා නම්, මේ දුකෙන් නිදහස් වෙනවා නම් කොච්චර හොඳයිද කියලා ධර්මයක් කියලා දෙන, ශාස්ත්‍රූන් වහන්සේ ගැන කියලා දෙන, සංඝයා ගැන කියලා දෙන කෙනාට තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ, කල්යාණ යහළුවා කියන්නේ. එහෙමනම් පින්වත්නි ආන් ඒ කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න ඕන කියන්නේ.
කල්යාණ යහළුවන් ඇසුරු කරන්න ඕන කියනවා. කල්යාණ මිත්‍ර ඇසුරේ, කල්යාණ යහළුවන්ගේ ඇසුරේ ඒ ඇසුරට නැඹුරු වෙන්න ඕන කියනවා. ආන් ඒ කල්යාණ මිත්‍ර ඇසුර, කල්යාණ යහළුවන්ගේ ඇසුර ඒ ඇසුරට නැඹුරු වීම තමයි සත්‍ය අවබෝධය ආයත් වූ ධර්මයන් දියුණු කරගන්න හේතු වෙන පළවෙනි කාරණේ කියන්නේ. එනම් පිළිවෙලකටයි වැඩෙන්නේ නේ. අනුපිළිවෙලටයි වැඩෙන්නේ. එහෙනම් නිවන් දකින්න ඕන කෙනෙකුට, සසර දුකින් එතර වෙන්න ඕන කෙනෙකුට ඉස්සරෝම ලැබෙන්න ඕන දේ මොකක්ද? කල්යාණ මිත්‍රයාව. කල්යාණ යහළුවව. බාහිරින් ලැබෙන කාරණා දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක කල්යාණ මිත්‍ර ඇසුර තමයි කෙනෙක්ට බාහිරින් ලැබෙන දේ. කල්යාණ යහළුවන්ගේ ඇසුර තමයි බාහිරින් ලැබෙන දේ. ආන් ඒ දේ තමයි ඉස්සරෝම ලබන්න ඕනේ. ඒ දේ ලැබෙනකොට ඉතිරිවා ටික 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 ලැබෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේ පින්වතුන් කවදාහරි මේ සත්‍ය අවබෝධය කරන්න ඕන නම්, අමා මහ නිවනින් සැනසෙන්න ඕන නම්, සසර දුකින් එතර වෙන්න ඕනේ නම් මොකක් කරන්න ඕනේද? කල යුත්තේ ඉස්සරෝම කල්යාණ මිත්‍රෙක් හොයාගන්න එක, කල්යාණ යහළුවෙක් හොයාගන්න එක. කල්යාණ මිත්‍රයා, කල්යාණ යහළුවා, බුදුරජාණන් වහන්සේ මේ කාරණා නිසා අරහං වනසේක, මේ කාරණා හේතු කරගෙන සම්මා සම්බුද්ධ වනසේක, මේ කරුණෙන් විද්‍යාචරණ සම්පන්න වන සේක කියලා කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේගේ ගුණේම ඉස්මතු කර කර ශාස්ත්‍රුන් වහන්සේව ගැන කියලා, ශාස්ත්‍රුන් වහන්සේ ගැන කියලා දෙනවා. කල්යාණ මිත්‍රයා ධර්මය මේ ගුණයන්ගෙන් යුක්ත වනසේක, බුදුරජාණන් වහන්සේගේ දහම මේ කාරණා හේතු කරගෙන ස්වාක්ඛාත වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම මේ කාරණා නිසා සම්දිට්ඨික වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දහම මේ කාරණා නිසා අකාලික වෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැනම කියලා දෙනවා. ආයේ ධර්මයේ ඉස්මතු කරනවා. කල්යාණ මිත්‍රයා වඳුරගන්න හැටි බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙනවා, ධර්මයේ ගැන කියලා දෙනවා, ශ්‍රාවක සංඝ රත්නයේ ගැන කියලා දෙනවා, පින පව කළ යුත්තේ නොකළ යුත්තේ කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි කවුරු හරි අන්‍යාගමිකයෙක් ඇවිල්ලා ඔබෙන් ඇහුවොත් සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න, සසර දුකින් එතර වීමට අයත් සසර දුකින් එතර වීම සාක්ෂාත් කරගන්න මොනවද පුරුදු කරන්න ඕන කියලා ඔබ මේ පළවෙනි කාරණේ කියන්න කියනවා. මොකද්ද පළවෙනි කාරණේ? කලන මිතුරන් නැති බව, කලන යහළුවන් නැති බව, කලන මිතුරු ඇසුරේ ඉන්නා බව තමයි සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරන්න තියෙන පළවෙනිම කාරණේ. සතුටු නැද්ද ඔබට? කලන මිතුරු ඇසුර ඔබට ලැබිලා, කලන මිතුරු ඇසුර වගේම ඒ කලන මිතුරු ඇසුරේ ඒ කලන යහළුවොත් ලැබිලා සතුටුද නැද්ද? කාලෙකට පස්සේ, කල්ප කෝටි ගානකට පස්සේ සමහර වෙට, කවුද දන්නේ අපි කල්පයක් දෙකක් තුනක් අපායේ පැහිලා පැහිලා පැහිලා
ආපු ගමන්ද මේ මනුස්සලෝකෙ කියලා අපි දන්නේ නෑනෙ. බුදුරජාණන් වහන්සේලා කී නමක් මගෑරිලද දන්නේ මේ මනුස්සලෝකෙට ආවෙනෙ. ඒ ආපු වෙලාවේ කලන මිතුරු ඇසුර ලැබිලා, කලන යහළුවන්ගේ ඇසුර ලැබිලා, සත්‍ය අවබෝධය දියුණු කරගන්න, සත්‍ය අවබෝධයට අයත් ධර්මයන් දියුණු කරගන්න අවශ්‍ය පළවෙනි කාරණේ අපට ලැබිලා. හිත හිතා සතුටු වෙන්න ඕනද නැද්ද? හිත හිතා සතුටු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ විතරක් නෙවෙයි මහණෙනි, අන්නේ තීර්ථකෝ ඇවි ඇහුවොත් එහෙම සත්‍යාවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න උපකාර වෙන කාරණා මොනවද කියලා ඔබ මේ දෙවෙනි කාරණෙත් ප්‍රකාශ කරන්න ඕනේ. මේකත් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ තමයි ආයස්මත භික්ෂුව සිල්වත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙනවා. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වාසය කරනවා. අනුමාත්‍ර වරදේ පවා බය දකිමින් වාසය කරනවා. සුළු වරදක්වත් වෙන්නේ නැති වෙන විදියට වග බලා ගන්නවා. චූටි සිල්පදයක්වත් අනුකුඩා ශික්ෂාපදයක්වත් කැඩෙන්නේ නැති වෙන විදියට එයා හික්මෙන්න ඕන කියලා. එහෙනම් මේ ස්වාමීන් වහන්සේලාට විතරක්මද මේ දහම්? නෑ, ගිහියටත් මේ දේ අදාළයි. බුදුරජාණන් වහන්සේ එතන ඉන්න වැදගත්ම පිරිස තමයි ආමන්ත්‍රණය කරන්නේ. වැදගත්ම පිරිස ස්වාමීන් වහන්සේලානේ. ඒ නිසා පින්වත් මහණෙනි කියලා ආමන්ත්‍රණය කරනවා. භික්ෂුව මෙහෙම පුරුදු කරන්න ඕන කියලා. ඒ කාරණා ගිහියා පුරුදු කළා කියලා වරදක් නැහැ. ගිහියත් සීලවන්ත වෙන්න ඕන. ගිහියට නිවන් දකින්න වෙනම ක්‍රමයක් නැහැ. මේ ක්‍රමෙම තමයි. ගිහියත් සීලවන්ත වෙන්න ඕන. ඒ වගේම ගිහියත් සීලේ සංවර වෙන්න ඕනේ. අනුමාත්‍ර වරදේ පුංචි පවටත් බය වෙන්න ඕනේ. අනුමාත්‍ර වරදේ පවා බය වෙන්න ඕනේ. පවට ලැජ්ජාව, පවට බය ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් දේශනා කරනවා, සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න හේතු වෙන දෙවෙනි කාරණේ මේක කියන්නේ. දැන් ඔන්න ධර්ම දේශනාව ඉවර වෙනකොට ඔක්කොම මතක තියෙන්න ඕනේ. බුද්ධ කාලේ එහෙමනේ නේ. මොකෑ පොත් තියාගෙන ලිව්වය? සටහන් ලිව්වය නේද? අහපු අය ඔක්කොම මතකෙන් දරාගත්තා. අමතක වෙන්න ඉස්සෙල්ලා වචන වලින් ආයෙ පුරුදු කළා නේද? ඒ නිසා හොඳට අහගන්න ඕන. හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් ඔන්න දැන් සත්‍ය අවබෝධයට නිවන් දැකීම පිණිස අයත් වූ ධර්මයන් දියුණු කරගන්න කාරණා තියෙනවා. ඒකෙන් දෙකක් අපි දන්නවා. මොකද්ද පළවෙනි එක? කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ අපිට. කල්යාණ යහළුවෝ අපිට ලැබෙන්න ඕනේ. කලන මිතුරු ඇසුරටපත් වෙන්න ඕනේ අපි. ඒකෙන් අදහස් වෙන්නේ පාප මිත්‍රයෝ දුරු කරන්න ඕනේ. පාප මිත්‍ර ඇසුරෙන් ඈත් වෙන්න ඕනේ. කලන මිතුරු ඇසුරේ ඉන්න ඕනේ. කලන යහළුවන් ඇසුරේ ඉන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? සීලවන්ත වෙන්න ඕනේ. සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න නම්
මොනවද පුරුදු කරන්න ඕනේ? මොනවද තියෙන්න ඕනේ? සීලවන්ත වෙන්න ඕනේ. භික්ෂුව, ගිහියා, පැවිද්ද හැම දෙනාම නේද? ගිහියා පැවිද්ද කියලා ප්‍රශ්නයන්නේ නිවන් දකින්න ඕන නම් සත්‍ය අවබෝධය කරන්න ඕන නම් මොකද කරන්න ඕනේ? සීලවන්ත වෙන්න ඕනේ. එහෙනම් ගිහියා නිති පන්සිල් රකින්න ඕනේ. පොයේට උපෝසතේ සමාදම් වෙන්න ඕනේ. ඒතොර භික්ෂුව සාමණේර දස සීලේ උපසම්පදා සීලේ ආරක්ෂා කරගන්න ඕනේ. සීලවන්ත වෙන්න ඕනේ. ඔන්න අනිතීර්ථක ඇවිල්ලා ඇහුවොත් එහෙම සත්‍යාවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න, නිවන් දැකීමට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න මොනවද කරන්න ඕනේ කියලා අපි කියන්න ඕනේ. අපි දේ ප්‍රකාශ කරන්න ඕනේ. මොකක්ද? කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ, කල්යාණ යහළුවෝ ඉන්න ඕනේ, කල්යාණ ඇසුරේ ඉන්න ඕනේ. ඕක තමයි පළවෙනි කාරණේ. ඊළඟට මොකද වෙන්නේ? යා සීලවන්ත වෙන්න ඕනේ. අනුමාත්‍ර වරදේ පවා බය දකින්න ඕනේ. චූටි පවක්වත් කරන්න බය වෙන්න ඕනේ. අල්ප මාත්‍ර වරදේ පවා බය දකින්න ඕනේ. යා තුල පවට ලැජ්ජාව තියෙන්න ඕනේ. පවට බය තියෙන්න ඕනේ. නම් ඔය අක්කුන්ට පෙරේතින්ට බය වෙන්න ඕනේ නෑ. බය වෙන්න ඕනම කේටද? පවට. පව කරන්නයි බය වෙන්න ඕනේ. අම්මට බය වෙන්න ඕනේ නෑ. තාත් හරි සරයි කියලා බය වෙන්න ඕනේ නෑ. කලුවරේ යන්න බය වෙන්න ඕනේ නෑ. පිනට බය වෙන්න ඕනේ නෑ. බය වෙන්න ඕනම කිටද? පවට. පුංචි පවක් කරන්නත් බය වෙන්න ඕනේයි. බය වෙන්න ඕනේ. ඒක අපිට කර්මයක් විදියට සකස් වෙන නිසා. ඒ කර්මයට අපිට දුක්ඛිත උපතක් තියෙන නිසා. ඒ උපතට අපිපත් වෙලා ඒ කර්මේ විඳවන්න වෙන නිසා. ඒක අපි තනියම විඳවන්න ඕන නිසා තමයි බය වෙන්න ඕනේ. ඒක වෙන කෙනෙකුට දෙන්න පුළුවන් නම්, නිකා මහෝස් වෙලා යනවා නම්, මැරෙනකොටම ඉවර වෙනවා නම් කමක් නෑ. මේක පොට්ටනිය වගේ පස්සෙන් එනවනේ. කැමති වුණත් නැති වුණත් ඒ දෑවැද්ද අපිට හම්බ වෙනවනේ. ඕක කරගහගෙන යන්න එපැයි යන යන ලෝකෙට. ඒ ලෝකෙත් ඕක පිරෙනවා මිසක් අගෙවෙන්නේ නෑනේ. පොට්ටනිය පිරෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. දෑවැද්ද වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. ඒ නිසා අනුමාත්‍ර වරදේ පවා බය දකින්න ඕනේ. සීලෙන් සංවර වෙන්න ඕනේ. එහෙනම් සත්‍ය අවබෝධයට අයත් ධර්මයන් දියුණු කරගන්න, නිවන දා සාක්ෂාත් කරන ධර්මයන් දියුණු කරගන්න කුමක් කළ යුතුද? උපකාර වෙන්නේ මොනවද කියලා ඇහුවොත්, කල්යාණ මිත්‍රයෝ ඉන්න එකයි සීලයයි කියන්නේ කොන්න බලපානවා. මේ තමයි කාරණා දෙක පළවෙනියට තියෙන පළවෙනි කාරණා. ඔන්න ඔය ටික බුදුරජාණන් දේශනා කරනවා. ආයුස්මත්නි, ඒ විතරක් නෙවෙයි, භික්ෂුව කෙලෙස් පතුරු ගැලවී යන සමත විදර්ශනා භාවනා සිතට උපකාරී වන යම් මේ කතාවක් ඇද්ද? ඒ කියන්නේ සමත විදර්ශනා භාවනාවන් පුරුදු කරන්ඩ අපේ සිතට උපකාර වෙන කතාවක් තියෙන. ඒ සමත විදර්ශනා වඩනකොට මොකද වෙන්නේ? කෙලෙස් පාතුරු ගැලවිලා යනවා කියන්නේ. සමතේ වඩනකොට, විදර්ශනාව වඩනකොට මේ රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් පාතුරු ගැලවිලා යනවා කියනවා. ආන් ඒ කෙලෙස් පාතුරු ගැලවිලා යන්න උපකාර වෙන්නේ සමත විදර්ශනා භාවනා. ආන් ඒ භාවනාවන්ට උපකාරී වෙන, ඒ සිතට උපකාරී වන යම් කතාවක් ඇද්ද?
මොනවද ඒ කතා? අල්පේච්ච බව ගැන කතා. අල්පේච්ච බව ගැන, සරල බව ගැන කතා. ඊළඟට මොනවද? ලද දෙයින් සතුටු වීම ගැන කතාව. ඊළඟට හුදෙකලා විවේකය ගැන කතාව. ඊළඟට නොඇලී සිටීම ගැන කතාව. ඊළඟට වීරිය පටන් ගැනීම ගැන කතාව. ඊළඟට සීලය ගැන කතාව. සමාධිය ගැන කතාව. ප්‍රඥාව ගැන කතාව. විමුක්තිය ගැන කතාව. විමුක්ති ඥාන දර්ශනය ගැන කතාව. මේකට මොකද කියන්නේ? දස කතාව. එහෙනම් සමත විදර්ශනා වැඩෙන්න උපකාර වෙන්නේ මොනවද? දස කතාව. සමතේ වැඩෙන්න නම්, විදර්ශනාව වැඩෙන්න නම්, භාවනාව හරියන්න නම්, හොඳට හිත එකඟ වෙන්න නම් මොන කතාවේද යෙදෙන්න වෙන්නේ? අල්පේච්ඡ බව ගැන කතා කරන්න, සරල බව ගැන. ඊළඟට ලද දෙයින් සතුටු වීම ගැන කතා කරන්න. ඊළඟට හුදෙකලා විවේක ගැන කතා කරන්න ඕන. ඊළඟට නොඇලී සිටීම ගැන කතා කරන්න ඕන. ඊළඟට වීරිය ආරම්භ කිරීම ගැන කතා කරන්න ඕන. ඊළඟට සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, විමුක්තිය ගැන, විමුක්ති ඥාන දර්ශනය ගැන කතා කරන. දස කතාවේ යෙදෙන්න ඕනේ පැවිද්දා. ඒ වගේම ගිහියත් මේක කරන්න ඕනේද නැද්ද? ගිහියට වෙන ක්‍රමයක්ද? නෑ, ගිහියත් මේකම පුරුදු කරන්න ඕනේ. එහෙමනම් දෙතිස් කතාවේ දුනොත් හිත එකඟ වෙන්නේ නෑ, සමතේ වැඩෙන්නේ නෑ, විදර්ශනාව වැඩෙන්නේ නෑ, කෙලෙස් පතුරු ගැලවිලා යන්නේ නෑ. කෙලෙස් පතුරු ගැලවිලා යන්න නම් රාග, ద్వේස, මෝහ දුරුවීමක් පිණිස නම් ආයේ නළුව ගැන, නිළියෝ ගැන කතා කරලා හරියන්නේ නෑ. නාට්‍ය චිත්‍රපටි ගැන කතා කරලා හරියන්නේ නෑ. දේශපාලඥයෝ ගැන කතා කරලා හරියන්නේ නෑ. ගංගා, ඇල, දොළ, රටවල් කාපුවා, බීපුවා ගැන කතා කර කර හරියන්නේ නෑ. 32ක් වූ ඒ ත්‍රිසං කතාව හරියන්නේ නෑ. ඒ පහත් කතාව හරියන්නේ නෑ. දෙතිස් කතාව සමත විදර්ශනාවට එහෙනම් බාධාවක්ද නැද්ද? බාධාවක්. සමත විදර්ශනාවට බාධාවක් වෙච්ච ගමන්, සමත විදර්ශනාව වැඩෙන්නේ නැති නිසා කෙලෙස් පතුරු ගැලවෙන්නේ නෑ. ගැලවෙන්නේ නැති නිසා සත්‍ය අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා සංසාරේ උහේ යන්න වෙනවා. එහෙනම් කතාව අඩුවෙන්ට ඕනේද නැද්ද? අඩුවෙන්ට ඕනේ. හැබැයි නැතිම වෙන්න ඕනේ නෑ. තියෙනවනේ කරන්න කතා ටිකක් නේ. ඒ කතා ටික කරපුවාම හරි. ඔබ වහන්සේගේ විදිහට අපි ගොළුව වගේ ඉන්නද නෑ. සරල බව ගැන කතා කරන්න. ලද දෙයින් සතුටු වෙන එක ගැන කතා කරන්න. වීරිය ආරම්භ කරන එක ගැන කතා කරන්න. හුදෙකලාවේ ඉන්න එක ගැන කතා කරන්න. නොඇලී සිටීම ගැන කතා කරන්න. සීලයක් තියෙනවා නේක ගැන කතා කරන්න. අනේ ඉතින් අපි කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙන්නේ ඉස්සෙල්ලා කොච්චර සත්තු මැරුවද? සත්තු මරපු අපි කොච්චර හොරකම් කළාද? අනේ අපිට ඉතින් මේවා දැනගන්න ඉස්සෙල්ලා අපි මේ වැරදි කළා. අනේ ඉතින් දැන් අපි කරන්නේ නෑනේ කියලා සීලය ගැන කතා. අනේ ඉතින් පෝය දවසට උපෝසතේ රකින්න වාසනාව ලැබුණානේ නේද? ඉඳ හිට මං දස සීල් සමාදන් වුණානේ. ඔන්න සීලය ගැන කතා කරනවා. ඊළඟට කතා කරනවා සමාධිය ගැන. අනේ ඉතින් ඉඳ හිට හරි පොඩ්ඩක් භාවනා කරන්න ලැබෙන එක මොන තරම් යහපතක්ද කාට හරි නේද කියලා සමාධිය ගැන කතා කරනවා. මෙන්න මේ විදිහට දස කතාවේ යෙදෙන්න කියනවා.
ඒක සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු වෙන්න උපකාරී වෙන දෙයක් කියනවා. උපකාර වෙන දෙයක් කියනවා. සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු වෙන්න උපකාර වෙන දෙයක් කියනවා. මොකද්ද? දෙතිස් කතාව නේද? දස කතාව. එහෙම පින්වත්නි, දස කතාව. දස කතාව. දස කතාවේ යෙදෙන්න කියනවා. දැන් මේ පින්වතුන් එහෙමද යෙදෙන්නේ? Taman තමයි දන්නේ එකනේ. උදේ ඉඳන් රෑ වෙනකන්. රෑ ඉඳලා මහ රෑ වෙනකන්. දස කතාවේද දෙතිස් කතාවේද කියන්නේ තම තමන් දන්නවද නැද්ද? දන්නව. හෘද සාක්ෂිය කෑ ගහලා කියයිද නැද්ද? කෑ ගහලා කිය. එතකොට ඔබ කියයි, අනේ ඉතින් හාමුදුරුවනේ, ඉතින් මොකක් කරන්නද? අපි කතා කරන්නත් එපැයි මේ සමාජයේ ඉන්නකොට. එතකොට ඉතින් අපිට කියන්න තියෙන්නේ, එහෙනම් ඉතින් සංසාරෙත් යන්න එපැයි දුක් විඳින්න, එපැයි නිවන් දකින්න බැරි වෙන්න, එපැයි කියලා අපිට ආයෙත් කියන්න වෙනවා නේද? එහෙනම් සත්‍ය අවබෝධයට උපකාරී වෙන ධර්මයන් දියුණු කරගන්න උපකාර වෙන්නේ මොනවද කියලා අන්‍ය තීර්ථකයෝ ඇහුවොත්, අන්‍යාගමිකයෝ ඇහුවොත් ඔබ මෙන්න මේවා කියන්න. කලන මිතුරු ඇසුර ඇති බව, සිල්වත් බව, දස කතාවේ යුක්ත බව. දස කතාවේ යුක්ත බව. එනම් තිරස්චීන කතා බෑ නේද? ඔහේ නාට්‍ය ගැන කියෝකෝ ඉන්න බෑ. හත් දෙයනේ දන්නේ දෙන්නේ මේවා නිවනට බාධයි කියන්නේ. මෙච්චර කල් කතා කළ ඒවද නේද? කෑම ගැන කතා කළා, නාට්‍ය ගැන කතා කළා, චිත්‍රපටි ගැන කතා කළා, ගංගා ඇල දොල බලපුවා ගැන කතා කළා නේද? නාලුවෝ නීලියෝ ගැන දවසේම කතා කළා. බලාපුවාම ඒක නෙමේ නිවන් දකින්නේ නැත්තේනේ. ඇයි නිවනට උපකාරී වෙන්නේ නැහැනි මේවා? සත්‍ය අවබෝධයට උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා පේන මානක නිවනක්, සැනසෙල්ලක්, සත්‍ය අවබෝධයක් නැහැ. පේන මානක නැහැ. පේන මානක නැහැ. ඒ නිසා හොඳට දැන් ඉතින් තේරුම් ගන්න වෙන. මෙහෙමත් කියලා දෙද්දි තේරුම් ගත්තේ නැත්නම් ආයෙත්ින් වෙලාවක් හම්බ වෙයිද දන්නේ නෑ. ආයෙත් කවදා මේවා කියලා දෙයිද දන්නේ නෑ නේද? ආයෙ කියන්න වෙන මොකද්ද? අනේ අපට බැරි වුණා, අපි ප්‍රමාද උනා, අනේ අපි වගේ අය කිය කිය ඕන් කියන්න පුළුවන් වෙයිනේ දනාගත. අපිත් ඉතින් ඉන්න ඈති, බණ අහන්නත් ඈති නේද? බුදුන් දකින්නත් ඈති නේද? බණ අහන්නත් ඈති. ඒත් ඉතින් ඒවා පුරුදු නොකළ නිසා මෝඩ අපි තාම සංසාරේ යනවත් ඇති කියලා කියන්න වෙනවද නැද්ද? කියන්න වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද වෙන්නේ? මේ බඳු කතාව කැමැතිසේ ලබන්නේ වෙයි, නිදුකින් ලබන්නේ වෙයි, විපුලසේ ලබන්නේ වෙයි. ආයස්මතුනි, සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කර ගැනීම පිණිස උපකාරී වෙන තුන්වෙනි කරුණ තමයි දස කතාව. දස කතාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තවද ආයුස්මත්නේ භික්ෂුව පටන්ගත් වීරිය ඇත්තේ වෙයි. මේ සත්‍ය අවබෝධයට යන කෙනා, නිවන් දකින්න ඕන කෙනා මොකක් කරන්න ඕනේද? පටන්ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමටත්, කුසල් දහම් උපදවා ගැනීමටත් දැඩි වීරියෙන් යුක්තයි කියන. දැඩි පරාක්‍රමයෙන්
යුක්තයි කියන. කුසල් දහම් පිළිබඳව පසුබට වෙන්නේ කියන. කුසල් දහම් පිළිබඳව පසුබට වෙන්නේ නෑ කියන. පසුබට නොවෙන වීරියක් තියෙනවා කියන. එතකොට මෙන්න පටන්ගත්තු වීරිය. මොකද පටන්ගත්තු වීරිය කියන්නේ කුසල් දහම් උපදවා ගන්නත් අකුසල් දහම් ප්‍රහාණය කරන්නත් තියෙන වීරිය. දැන් අකුසල් දහම් මොනවද? ප්‍රාණඝාතය, හොරකම, වැරදිකාම සේවනය, බොරුව, කේලම, පරුස වචන, හිස් වචන, අනුන්ගේ දේට ආසා කිරීම, තරහ සිතින් වාසය කිරීම, මිත්‍යා දෘෂ්ටික අදහස් දැරීම, මේවා නේද අකුසල්? මේවා ප්‍රහාණය කරන්න ඕනද නැද්ද? ප්‍රාණඝාතය ප්‍රහාණය කරන්න ඕනේ අකුසල්. හොරකම අතාරින්න ඕනේ. වීරියක් ඕනේද නැද්ද මේකට? වීරියක් ඕනේ. එක්කොත් හෙටත් හොරකම් කරලම නවත්තන. ඕන් අපිට හිතෙන ඉදියනේ. ඈ වීරිය කරන්න ඕනේද නැද්ද? වීරිය කරන්න එපා මේව නවත්තන්නනේ. ඔය කිව්වට ඉතින් මදුරු වෙද්දෙන්නේ නොමරා කොහොමද අප්පා කියලා කියනවනේ අපි. ඒකටත් වීරියක් ඕනේද නැද්ද නොමරා ඉන්න? වීරියක් ඕනේ. පාප කර්මයක් කියලා දැනගෙන නවත්තන්ට ඕනේ. වැරදිකාම සේවනය ප්‍රහාණය කරන්ට ඕනේ. හොර බොරු කියන එක ප්‍රහාණය කරන්ට ඕනේ. කේලම් කියන එක, අනේ ස්වාමිනී ඕකනේ බැරිම වැඩි නෑ. ඉතින් බැරිය කියලා හරියන්නේ නෑ. පටන්ගත් වීරියක් ඕනේ කේලම් ප්‍රහාණය කරන්න ඕනේ. පරුස වචන, අනේ ඉබේට කියවෙනවනේ අප්පා නේද? ඉබේට කියවෙනවනේ. ඉබේට කියලා හරියන්නේ නෑ. ඒක දුරු කරන්න ඕනේ. හිස් වචන, අනේ ඉතින් ස්වාමිනී වෙන මොනවා අපි කතා කරන්නද නේද? ගත්ත ගමන් ඉතින් කට්ටියම කතා කරන්නේ හිස් වචනමනේ. කරන්න දෙයක් නෑ. ප්‍රහාණය කරන්නම ඕනේ. ඊළඟට අනුන්ගේ දේට ආස කරන එක ප්‍රහාණය කරන්න ඕනේ. තරහසිත ප්‍රහාණය කරන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටික අදහස් දරන එක ප්‍රහාණය කරන්න ඕනේ. කුසල් අකුසල් ප්‍රහාණය කරන්න පටන්ගත්තු වීරියක් ඕනේ. ඒ වගේම කුසල් දහම් වඩන්ට පටන්ගත්ත වීරියක් ඕනේ. ඉතින් අකුසල් ප්‍රහාණය කරනකොටම කුසල් දහම් වැඩෙනවද නැද්ද? කුසල් දහම් වැඩෙනවනේ. ප්‍රාණඝාතේ නවත්තනකොටම ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කුසලයේ උපදිනවද නැද්ද? උපදිනව. හොරකම නවත්තනකොටම හොරකමෙන් වැළකීම, හොරකමින් වැළකීම උපදිනවද නැද්ද? උපදිනවා. වැරදිකාම සේවනයේ නවත්තනකොටම වැරදිකාම සේවනයෙන් වැළකීම කියන කුසලයේ උපදිනවද නැද්ද? උපදිනවා. එහෙනම් අකුසල් ප්‍රහාණය කරන්නත් කුසල් දහම් වඩන්නත් පටන්ගත්තු වීරියක් ඕනේ. මගත් ගිල්ල නවත්තන්න බෑ. පටන්ගත්තු වීරිය ඕනේ. දිගට මේ වීරිය තියෙන්න ඕනේ. ආය ආය වීරිය කරන්න ඕනේ. මගදි නවත්තන්න බෑ. ආං සත්‍ය අවබෝධයට උපකාර වෙන ධර්මයන් අයත් ධර්මයන් දියුණු කරගන්න උපකාර වෙන දේවල්. සත්‍ය අවබෝධයට අයත් ධර්මයන් දියුණු කර ගැනීම පිණිස උපකාර වෙන දේවල් තමයි මේ. මොකද්ද? පටන්ගත්තු වීරිය ඇති බව. දැන් අපි කාරණා කීයක් කතා කළාද? හතරයි. දැන් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් ඔබෙන් සත්‍ය අවබෝධයට උපකාර වෙන, සත්‍ය අවබෝධයට අයත් ධර්මයන් දියුණු කරගන්න උපකාර වෙන, නිවන් දැකීමේ ධර්මයන්
දියුණු කරගන්න උපකාරී වෙන කාරණා මොනවද කියලා. දැන් කියන්න කාරණා කීයක් දන්නවද? හතරක් දන්නවා. මොනවද ඒ හතර? කලන මිතුරන් නැති බව, සීලවන්ත බව, දසකතාවේ නියුතු බව. අපි නැතත් කවුරු හරි පුරුදු කරනු ඇතිනේ. ඈ? අපි නැතත් පුරුදු කරනු ඇතිනේ නේ? දසකතාවේ යුතු බව, ආරම්භ කරන ලද වීරියක් ඇති බව, පටන්ගත් වීරිය ඇති බව. මොකටද පටන් අරගත්තු වීරිය තියෙන්නේ? අකුසල් ප්‍රහාණය කරන්නත්, කුසල් දහම් වැඩි දියුණු කරන්නත්. දැන් කාරණා හතරයි. කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් කියන්න පුළුවන්. කිව්වට විතරක් බෑ, පුරුදු කරන්නත් ඕනේ නේ. හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තවද මහණෙනි, තවද ආයුස්මත්නි, භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි කියන. භික්ෂුව මොකක් වෙනවද? ප්‍රඥාවන්ත වෙනවා කියන. මොකද්ද ප්‍රඥාවන්තයි කියන්නේ? හට ගැනීමත් නැතිවීමත් දැකීම පිණිස සාමාර්ථ ප්‍රඥාවකින් යුක්තයි කියන. හට ගැනීමයි නැතිවීමයි දකින්න සාමාර්ථයි කියන. ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්නවා කියන. හේතුඵල දහම දකින්න ප්‍රඥාවන්තයි කියන. ආරය වූ තියුණු අවබෝධයක් ඇති කරවන, මැනවින් දුක්සය කරන ප්‍රඥාවෙන් යුක්තයි කියන. ආරය වූ තියුණු අවබෝධයක් ඇති කරවන, මැනවින් දුක්ෂය කරන තියුණු ප්‍රඥාවකින් යුක්ත වෙන්න ඕන කියන. ඒක තමයි පස්වෙනි කාරණේ කියනවා. සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කර ගැනීමට උපකාර වෙන පස්වෙනි කාරණේ. එහෙනම් ඔබත් සත්‍ය අවබෝධය කරන්න ඕන නම් ඔබ තුලත් මේවා ඕනද නැද්ද? ඔබ තුලත් මේවා තියෙන්න ඕන. මොනවද පස්වෙනි කාරණේ? ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ. ඇති වෙනවා නැති වෙනවා කියන කොන්දර තේරෙන්න ඕනේ. හට ගැනීම නැතිවීම තේරුම් ගන්න ඕනේ නේද? හේතුඵල දහම හොඳට තේරෙන්න ඕනේ. උපං සත්වයා මැරෙනවා මේව අවබෝධ වෙන්න ඕනේ. හේතු නිසා හටගත්තු දේ හේතුව නැති වෙනකොට නැති වෙලා යනවා කියලා තේරෙන්න ඕනේ. හේතු නිසා හටගත්තු දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා තේරුම් ගන්න ඕනේ කියන. ආන් මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවා, සත්‍ය අවබෝධයට අයත් ධර්මයන් දියුණු කරගන්න උපකාරී වෙන පස්වෙනි කාරණේ. අනේ තීර්ථකව ඇහුවොත් එහෙම කියන්න තියෙන දේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා කියලා දෙන්නයි කියලා කියනවා. එහෙනම් ඔබ තුලත් මේවා ගොඩනගෙන්න ඕනද නැද්ද? දැන් ආයේ පිළිවෙලට කියමු කාරණා පහ. සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න උපකාර වෙන පළවෙනි කාරණේ, කලන මිතුරු ඇසුර. දෙවෙනි එක සීලවන්ත බව. තුන්වෙනි එක දස කතාවේ යුක්ත බව. හතරවෙනි එක පාටංගත් වීරිය ඇති බව. පස්වෙනි එක ප්‍රඥාවන්ත බව. ටික ටික මතකයි නේ? හා, හෙට වෙනකොට ඕක අමතක වෙයිද දන්නේ නෑ. ඒකට මොකද කරන්න තියෙන්නේ? වචනෙන් පුරුදු කරන්න ඕනේ. දැන් ගෙදර ගිහිල්ලා තාය කතා කරලා කියන්නේ. එතකොට එහෙනම් හාමුදුරුවෝ කිව්වේ මෙහෙමනේ, ස්වාමීන් වහන්සේ ඒක දේශනා කළේ මෙන්න මෙහෙමනේ කියලා හිතන්න ඕනේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, කලන මිතුරන් ඇති, කාලන යහළුවන් ඇති, කාලන මිතුරන්ගේ ඇසුරට වැටුණු භික්ෂුව මෙන්න මේම කැමති වෙන්න ඕන කියනවා. මෙන්න මේවා කැමති වෙන්න ඕන කියනවා. ඒ මොකද්ද?
සිල්වත් වෙනවා කෙනෙක්. ප්‍රාතිමෝස සංවරයෙන් සංවර වෙනවා කෙනෙක්. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වාසය කරනවා කෙනෙක්. අනුමාත්‍ර වරදේ පවා බය දකින සුළුව සමාදන් වූ සික්ෂාපදයන්ගේ හික්මෙනවා කෙන කරුණ. මොකද ලැබෙනදේ මහණෙනි, කලන මිතුරන් ඇති, කලන යහළුවන් ඇති, කලන මිතුරන්ගේ ඇසුරට පත්වෙන භික්ෂුව බේ මේවා කැමති වෙන්න ඕන කිය. මේවා යාට ලැබෙනවා කියන. මොනවද ලැබෙන්නේ? එයා සිල්වත් වෙනවා කියන. එයා ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර වෙනවා කියන. එයා යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වාසය කරනවා කියන. අනුමාත්‍ර වරදේ පවා එයා බය දකිනවා කියන. එහෙම දැකලා ශික්ෂාපදවල සමාදන් වෙනවා කියන. කවුද? කලන මිතුරු ඇසුරේ ඉන්න කෙනා. එහෙනම් සීලවන්ත වෙනවා කියන. මහණෙනි, කලන මිතුරේ මිතුරන් ඇසුරේ, කලන මිතුරන් නැති, කලන යහළුවන් නැති, කලන මිතුරු ඇසුරේ ඉන්න භික්ෂුව තව මෙන්න මේවා කැමති වෙන්න ඕන කියන. කෙලෙස් පතුරු ගැලවී යන සමත විදර්ශනා භාවනා සිතට උපකාරී වන යම් කතාවක් ඇද්ද, ආන් ඒ දස කතාවේ නියුතු වෙන්න කැමති වෙන්න ඕන කියන. දස කතාව නිදුකින් ලබනවා කියන. විපුලසේ ලබනවා කියන. සුවසේ ලබනවා කියන කරුණට කැමති වෙන්න ඕන කියන. එහෙනම් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිච්ච එක මම මොනවද කරන කතාව? දස කතාව. කල්යාණ මිත්‍රයෝ නාට්‍ය ගැන කතා කරන්නේ නෑ. කල්යාණ මිත්‍රයෝ චිත්‍රපටි ගැන කතා කර කර ඉන්නේ නෑ. කල්යාණ මිත්‍රයෝ දේශපාලඥයෝ ගැන කතා කර කර ඉන්නේ නෑ. කෑපු කාපු කෑම ගැන කතා කර කර ඉන්නේ නෑ. රට රටවල් ගැන, දිය ඇලි ගැන කතා කරන්නේ නෑ. කලන මිතුරන් කතා කරන්නේ දස කතාව. ඒක කැමති වෙන්න ඕන කියන. කලන මිතුරු ඇසුරට පත් වෙන කෙනා සීලයට, සීලය ලබන්න කැමති වෙන්න ඕනේ. කලන මිතුරු ඇසුරේ ඉන්න කෙනා දස කතාවේ නියුතු වෙන්න කැමති වෙන්න ඕනේ කියනවා. ඊළඟ බුදුරන් සදහා කරනවා, මහණෙනි, කලන මිතුරන් නැති, කලන යහළුවන් නැති, කලන මිතුරු ඇසුරේ ඉන්න කෙනා මොනවද කැමති වෙන්න වෙන්නේ? පටන්ගත්තු වීරියක් ඇති බවට කැමති වෙන්න ඕන. එහෙනම් කෙනෙක්ට කල්යාණ මිතුරු ඇසර ලැබෙනවා නම් එයා පටන්ගත්තු වීරිය ඇති කෙනෙක් වෙනවා කියනවා. අකුසල් ප්‍රහාණය කරන්නත්, කුසල් දහම් වැඩි දියුණු කරන්නත් එයා තුල පටන්ගත්තු වීරියක් හට ගන්නවා කියනවා. කවුරු ඉන්නවා නම්? කලන මිතුරෝ ඇසුරේ ඉන්නවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, කලන මිතුරන් නැති, කලන යහළුවන් නැති, කලන මිතුරේ ඇසුරේ ඉන්න කෙනා මෙන්න මේ දෙයටත් කැමති වෙන්න ඕන කියන. එයාට ලැබෙනවා කියන ඒවා මොනවද? ප්‍රඥාවන්ත වෙනවා කියන එකක් ගැන. මොකක් ගැනද? ප්‍රඥාවන්ත වෙනවා කියන එකට කැමති වෙන්න ඕන කියන. ඒ කියන්නේ කල්යාණ මිත්‍රය ඇසුරේ ඉන්නකොට එයාට හට ගැනීමයි නැතිවීමයි හොඳට වැටහෙනවා කියනවා. වැටහෙන කරුණු කාරණා කල්යාණ මිත්‍රයා කියලා දෙනවා කියන. ඊළඟට මොකද වෙන්නේ? ආරේ වූ තියුණු අවබෝධයක් එයාට ඇති වෙනවා කියන. ඊළඟට මනවින් දුක්ෂය කරන ප්‍රඥාවක් එයා තුළ උපදිනවා කියන. දැන් බලන්න, එකයි පටන් ගන්න ඕනේ, නිතරු හතරම ලැබෙනවානේ. මොකද ලබා ගන්න ඕනේ පළවෙනි දේ? කලන මිතුරු ඇසුර, කලන යහළුවන්ගේ ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්න කෙනාට තමා තුළ සීලය ඇති වෙනවා කියන ඒ ඇසුර හේතු කරගෙන. ඊළඟට දස කතාව ඇති වෙනවා කියන කලන මිතුරු ඇසුර හේතු කරගෙන. පටන්ගත්තු වීරිය ඇති වෙනවා කියනවා කලන මිතුරු ඇසුර හේතු කරගෙන. ප්‍රඥාවන්ත වෙනවා කියන දේශනාවේ තියෙනවා, මෝඩෙක් වුණත් කල්යාණ මිත්‍රයාව ඇසුරු කරනකොට
ප්‍රඥාවන්ත වෙනවා කියන නේද? මෝඩෙක් වුණා කල්යාණ මිත්‍රයාව ඇසුරු කරන්න ඇසුරු කරන්න ප්‍රඥාවන්තෙක් වෙනවා කියන. එහෙනම් ඉතින් අපි මෝඩයි කී කී ඉන්න ඕනේ නෑ. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරපු ගමන් ප්‍රඥාවන්ත වෙන මග හම්බ වෙනවද නේද? හම්බ වෙනවා නේද? දැන් බලන්නකෝ මෙතන ඕන දැන් බුදුරජාණන් වහන්සේගේ සංගයාව දකින්න තැනකට ඔබ ආවනේ. ඔය ටික ලැබුණද නැද්ද? දැන් බලන්නකෝ මේ දහම සම්දිට්ඨිකයිනේ නේ. ඔය කාරණාව සිද්ධ වුණාද නැද්ද මෙතනදී? ඕන කල්යාණ යහළුවෙක් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙන, ධර්මය ගැන කියලා දෙන, සංගයා ගැන කියලා දෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණා. අපිටත් මේ දහම කියලා දුන්නේ අපේ කල්යාණ මිත්‍රයෙක්. ඉතින් අපි ඒ කල්යාණ මිත්‍රයාට පින් සිද්ධ වෙන්න අපිත් ඒවා වචනෙන් මිනිස්සුන්ට කියලා දෙනවා නේ. ආන් දැන් මොකද වුනේ? ආපු ගමන් සිල් සමාදන් කළාද නැද්ද? සිල් සමාදන් කළා. ඕන් සිල්වත්ද නැද්ද? කලණ මිතුරු ඇසුරේ සිල්වත් නේද? දැන් මදුරුව තැළුවේ නෑ, උකුණු බැලුවේ නෑනේ මේ වෙලාවේ. දැන් සත්තු මැරුවේ නෑ, පැයක් එකමාරක් තිස්සේ නේ. හරි, ඊළඟට දස කතාවේද දෙතිස් කතාවේද? දස කතාවේනේ නේ. ඊළඟට දැන් වීරිය ආරම්භ කළද නැද්ද? ආ, කුසල් දහම් වඩන්නත් අකුසල් ප්‍රහාණය කරන්නත් නෙමේද මේ උත්සාහය? ඒකත් තියෙනවනේ, පටන් ගත්ත වීරියක් තියෙනවනේ. ඒකනේ ඉහාට මෙහාට පෙරලි පෙරලි හරි අහහා ඉන්නේනේ. එහෙමද නැද්ද? වීරිය තියෙන දිහාට මාරු වෙනවා, මෙහාට මාරු වෙනවා. ඉතින් වීරිය කර කර අහගෙන ඉන්නවා. නැතුව මේ දඩ ගහනවට ඉඳගෙන ඉන්නවා නේ. වීරියෙන් අහගෙන ඉන්නවා. පටන් ගත්ත දේ කරගෙන යනවානේ. දැන් ඩිග ඩිග ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. මෙහෙම කළොත් නම් නිවන් දකින්න පුළුවන්. ඇති වෙනවා, නැති වෙනවා, හට ගන්නවා, නැති වෙනවා. දැන් ටික ටික වැටෙනවද නැද්ද? ටික ටික වැටෙනවා. මේ ධර්මයේ සම්දිට්ඨිකද නැද්ද? මේ වෙලාවේ මාධ්‍යයක්ද නැද්ද දේශනාව? එහෙනම් කලණ මිතුරු ඇසුරේ ඊතුරු හතරම ලැබෙනවා. කලණ මිතුරු ඇසුරේ සීලය, දස කතාව, ආරම් පටන්ගත් වීරිය, ප්‍රඥාව කියන එක ලැබෙනවා. සත්‍ය අවබෝධයට උපකාර වෙන ධර්මයන් නේද? සත්‍ය අවබෝධයට උපකාර වෙන ධර්මයන් මෙන්න මේවා කියලා අපිට ලැබෙනවද නැද්ද? ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙන්න මේ පංච ධර්මයන් මත පිහිටා වැඩිදුරටත් ධර්මයන් සතරක් වැඩිය යුත්තේය. මෙන්න මේ කාරණා පහ තුළ පිහිටලා ඔය කියන භික්ෂුව තවත් කරුණු හතරක් පුරුදු කරන්න ඕන කියන. තවත් කරුණු හතරක්. හරිද? මොනවද දැන් කාරණා පහ? පංච ධර්මයන් මොනවද? කලණ මිතුරන් නැති බව, සිල්වත් බව, දස කතාවේ නියුතු බව, පටන්ගත් වීරිය ඇති බව, ප්‍රඥාවන්ත බව කියන මේ කාරණා පහ තුල පිහිටලා තවත් කාරණා හතරක් පුරුදු කරන්න ඕනේ. මොනවද? ඒ භික්ෂුව, ඒ කෙනා රාගය ප්‍රහාණය කිරීම පිණිස අසුබ භාවනාව වැඩිය යුත්තේය. ආ, දැන් කලණ මිතුරු ඇසුරේ සිල්වත් වෙලා, පටන්ගත්තු වීරිය ඇතිව, දස කතාවේ නියුතු වෙලා, ප්‍රඥාවන්තව ඉන්න කෙනා මොකක් කරන්න ඕනේද? තමන්ගේ හිතේ ඇති වෙන රාගය දුරු කිරීම පිණිස අසුබ භාවනාව වඩන්න ඕනේ. දැන් මේක කියලා නෑ නේද? වයසට ගිහිල්ලා ඒවා වඩන්න කියලා මේක කියලා නෑ නේද? මේ පවුල් එහෙම කැඩෙනවා අසුබ වැඩුවොත් කියලා.
නේද? සමහරුන්ගේ හැම මතයක් තියෙනවද නැද්ද? ඌවා කරන්න එපා, තියෙන පෞල් ජීවිත කඩා කප්පල් වෙයි කියලා සමහරුන්ගේ මතයක් තියෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරන කාරණා ගත්තහම මොකද වෙන්නේ? රාගය දුරු කිරීම පිණිස අසුබේ වඩන්නම ඕන කෙනේ නම් අසුබේ වඩපුවම මොකද්ද දුරු වෙන්නේ? රාගය දුරු වෙනවා කෙනා සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න අර මුලින් කියපු කාරණා පහ තියෙන කෙනා අසුබ භාවනාව වඩන්න ඕන කියනවා. රාගය දුරු වීම පිණිස යටිපතුලේ ඉඳලා උඩට කෙස් වලින් යටට හමකින් වහලා තියෙන මේ ලස්සන රූපේ කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු මෙතන ඉඳලා දිගටම දෙතිස් කුණපයම සිහි කරන්න ඕන කෙනෝ මා තුලත් ඒවමයි තියෙන්නේ බාහිරත් ඒවමයි තියෙන්නේ කියලා අසුබේ වඩන්න වඩන්න එයාගේ මොකද වෙන්නේ? පවුල කැඩෙනවා නෑ, රාගෙ දුරු වෙනවා. මොකද වෙන්නේ? රාගෙ දුරු වෙනවා. රාගෙ දුරු වෙන්න ඒ පවුල තවත් ලස්සනද නැද්ද? තවත් ලස්සනයි. කිසි කෙනෙක් වැරදි කරන්නේ නෑ, ලස්සනට ගෞරවෙන් ජීවත් වෙනවා, එකිනෙකා කෙරෙහි ගෞරවෙන් වාසය කරනවා. එහෙනම් ඔන්න අර කාරණා පහ තියෙන කෙනා පළවෙනියටම පුරුදු කරන්න. ඊළඟ කාරණාව තමයි මොකද්ද? රාගය දුරු කිරීම පිණිස අසුබේ වඩන්න ඕනේ. දැන් මේක කියලා නෑනේ අවුරුදු 50න් පස්සේ, අවුරුදු 60න් පස්සේ තරුණ අය එපා, වයසක අය විතරයි. එහෙම දේශනා කරලා නෑ. කවුරු හරි සත්‍ය අවබෝධය වඩන්න කරන්න කැමති නම්, නිවන් දකින්න කැමති නම් ඒ කෙනා මේවා පුරුදු කරන්න ඕනේ. ඒ කෙනා තුල අර කියපු කාරණා පහ තියෙනවා නම් මොකද වෙන්නේ? තවදුරටත් මෙන්න මේ කාරණා හතර පුරුදු කරන්න ඕනේ. මොකද රාගය දුරු කිරීම පිණිස අසුබේ වඩන්න ඕනේ කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඊළඟ කාරණේ ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිස මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ කියලා. තමා තුළ ද්වේෂය තියෙනවා, ඒ ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිස මෛත්‍රී භාවනාව පුරුදු කරන්න ඕනේ කියලා. එහෙනම් තරහ දුරු වෙන්නේ මොකක් කරපුවමද? පින්වත්නි, ඕ අපේ අම්මනම් අපිට කිව්වේ අවුරුද්දකට සැරයක් කැවුම් කෙසෙල් අරන් ගියාම තරහ මරහ දුරු කරන්න පුළුවන් කියලා. ඒක වැරදිද නැද්ද? එහෙනම් වැරදි. තරහ මරහ දුරු කරගන්න මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ. ද්වේෂය දුරු කරන්න මෛත්‍රිය වඩන්න ඕනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නා සේක, දකිනා සේක, අනික කවුරුවත් ඒව දන්නේ නැහැ. එහෙනම් ද්වේෂය දුරු කිරීම පිණිස මෛත්‍රිය වඩන්න ඕනේ. එහෙනම් කොයි වෙලාවටද? තරහෙන් පුපුර පුපුර ඉඳලා අවුරුද්දකට පස්සේ විනාඩියක් මෛත්‍රිය වඩන්නද? නෑ. තරහ හටගන්න හටගන්න වෙලාවේ මෛත්‍රිය වඩ වඩ ඒක දුරු කරන්න ඕනේ. එහෙනම් ද්වේෂය දුරු කරන්න මෛත්‍රිය වඩන්න ඕනේ කියනවා. ඊළඟට අනවශ්‍ය විතර්ක නැසීමට ආනාපාන සතිය වඩන්න ඕනේ. හිත එහෙම විසිරෙනවානේ. හිත එහෙම විසිරෙනවා, අනවශ්‍ය විතර්ක එනවනම් ඒක නැති කිරීම පිණිස ආනාපාන සතිය පුරුදු කරන්න ඕනේ. එහෙනම් මේවා කරන්න දෙවෙනද නැද්ද? දැන් මේ දීලා තියෙන ලස්සන්ට කමටහන්නේ ආය අහමුතුෙන් කවුරුවත් හම්බෙන්න ඕනේ නෑ. තරහ හට ගන්නවා නම් බුදුරජාණන්සේ දේශනා කළා මෛත්‍රිය වඩන්න. රාගෙ හට ගන්නවා නම් බුදුරජාණන්සේ දේශනා කරා අසුබේ වඩන්ට. හිත එහෙම යනවනම් විසිරෙනවනම් අනවශ්‍ය විතර්කනම් ආනාපාන සතිය වඩන්ට බුදුරන්ස දේශනා කරනවා. මම මගේ මගේ ආත්මය කිය කිය අපිට තියෙනවනේ වැරදි අවබෝධයක්. මම කියලා අවබෝධයක් තියෙනවා වැරදි එකක්. මේවා මගේ
මේවා මගේ ආත්මේ මට ඕන ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා අපි තුල තියෙන වැරදි අවබෝධයක්. ආන්ගේ මාන්නේ නැසීමට. මොකද ඒක මාන්නේ නැසීමට අනිත්‍ය සංඥාව වඩන්න ඕන කියනවා. අනිත්‍යයි කියලා සිහි කරන්න ඕන කියනවා. මහණෙනි අනිත්‍ය සංඥාව වඩන භික්ෂුව හට අනාත්ම සංඥාව පිහිටනවා කියනවා. අනිත්‍ය වඩනකොට අනාත්මය පිහිටනවා කියනවා. අය අමුතුවෙන් පතන්න දෙයක් නේ. අනිත්‍ය සිහි කරනවා, අනිත්‍ය වඩනවා. ඇස අනිත්‍යයි, කනනාසේ දිවකය මනස අනිත්‍යයි කියලා සිහි කරනකොට එයාට වැඩෙනවා කියනවා. මොකද පිහිටනවා කියනවා. ඇස මම නෙවේ, ඇස මගේ නෙවේ, ඇස මගේ ආත්මය නෙවේ කියන අවබෝධයක්. කනනාසේ දිවකය මනස මම නෙවේ, මගේ නෙවේ, මගේ ආත්මය නෙවේ කියලා හොඳට තේරෙනවා කියනවා. අනිත්‍ය වඩනකොට අනාත්ම සංඥාව පිහිටනවා කියන. අනාත්ම සංඥාව ඇති භික්ෂුවගේ සිත අස්මිමානය මුලිනවනින්ම නැසී යනවා කියන. අස්මිමානය මුළුමනින්ම දුර වෙනවා කියන. අනාත්ම සංඥාව වඩනකොට මෙලෝදීම නිවනට පැමිණෙනවා කියන. මේ ජීවිතේ මෙයා නිවන් දකින්නවා කියන. එහෙනම් ඊළඟ සාදා ජීවිතේක නිවන් දකින්නටද මේ දේශනා කරලා තියෙන්නේ? නෑ, මේ ජීවිතේම කාරණා නමයයි පුරුදු කරන්න ඕනෙන්නේ. ඒ කාරණා නමය පුරුදු කරන කෙනා මේ ජීවිතේම පිරිනිවන් පානවා කියලා මේ දේශනාවේ තියෙනවා. සම්බෝධි පක්ඛය සූත්‍ර දේශනා. සත්‍ය අවබෝධයට උපකාර වෙන කරුණු ගැන වදාළ දේශනාව. මොනවද කාරණා? කාරණා කීයද? ඔක්කොම 9යි. සත්‍ය අවබෝධයට උපකාර වන ධර්මයන් දියුණු කර ගැනීමට හේතු වෙන දේවල්. සත්‍ය අවබෝධයට අයත් ධර්මයන් දියුණු කර ගැනීමට උපකාර වෙන කාරණා 9යි. මොනවද? කලන මිතුරන් නැති බව. ඒ කෙනාට එතකොට ලැබෙනවා තව කාරණා හතර. මොනවද? සීලවන්ත බව, දස කතාවේ යුතු බව, පටන්ගත් වීරියෙන් යුතු බව, ප්‍රඥාවන්ත බව ලැබෙනවා. කලන මිතුරු ඇසුරේ, කලන යහළු ඇසුරේ ඉන්නකොට එයා සීලවන්ත වෙනවා, එයා දස කතාවේ යුක්ත වෙනවා, එයා පටන්ගත්තු වීරියෙන් යුක්ත වෙනවා, එයා ප්‍රඥාවන්ත වෙනවා. මෙන්න මේ කාරණා පහ මත පිහිටපු කෙනා තවදුරටත් කරුණු හතරක් වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ කියනවා. මොනවද ඒ කාරණා? රාගය දුරු කරන්න අසුභ භාවනාව වඩන්න ඕනේ කියනවා. ද්වේෂය දුරු කර ගැනීම පිණිස මෛත්‍රිය වඩන්න ඕනේ කියනවා. ඊළඟට අනවශ්‍ය විතර්ක එනවා නම් හිතට ආනාපාන සතිය වඩන්න ඕනේ කියනවා. මම මගේ මගේ ආත්මය කියන මාන්නෙ දුරු කරන්න අනිත්‍ය සංඥාව වඩන්න ඕනේ කියනවා. අනිත්‍ය සංඥාව වඩන කෙනා තුල අනාත්ම සංඥාව පිහිටනවා කියනවා. අනිත්‍ය වඩන කෙනා තුල අනාත්මය පිහිටනවා කියනවා. අනාත්ම සංඥාව ඇති භික්ෂුවගේ හිත අස්මිමානය මුළුමනින්ම නැසී යනවා කියනවා. ඒ කෙනා මේ ජීවිතේම නිවනට පැමිණෙනවා කියනවා. මේ ජීවිතේදීම පිරිනිවන් පානවා කියනවා. මහරහත් වෙලා පිරිනිවී යනවා කියනවා. මේ ධර්මය සන්දිට්ඨිකයිද නැද්ද? සන්දිට්ඨිකයි. මනාකොට දේශනා කළද නැද්ද? මුල මැද අග පිරිනිවන් පාන කම්ම දේශනාව කරලා තේනවා. ඒ වගේම එදාට අදට අනාගතයට ගැලපෙන්නේ නැද්ද? ගැලපෙනවා. ඕන කෙනෙකුට ඇවිත් අහගෙන ඉන්න බැරිද?
පුළුවන් මේක තම තමන්ගේ නෑ තම තමන් තුලින් අවබෝධ කරන්න ඕනේ තමා තුලින් දකින්න තියෙන දැන් අසුබේ දුරු කරන්න වෙන කෙනෙක් රාගේ දුරු කරන්න වෙන කෙනෙක් අසුබේ වඩන්න හරියනවද නෑ තමා තුලින් තමයි මේක දකින්න ඕනේ මේක තේරෙන්නේ තම තම නැන පමණට පින්වත්නි මේ ජීවිතේම පිරිනිවන් පෑමක් පිණිස මේ කාරණා නමය පුරුදු කළොත් ඒක හේතු වෙනවද නැද්ද හේතු වෙනවා එහෙනම් පුරුදු කරන කෙනෙකුට බැරි වෙයිද පුරුදු කරන කෙනෙකුට පුළුවන් වෙනවා පටන් ගන්න තියෙන්නේ කොතනින් කලන මිතුරු ඇසුරෙන් කල්යාණ යහළු ඇසුරෙන් කලන මිත්‍රයන් නැති බවින් ඔබ සියලු දෙනාටම කලන මිතුරු ඇසුරේ කලන යහළුවන් ඇසුරේ ඒ අමා මහ නිවනට පත් වෙන්න ගෞතම බුද්ධ ශාසනයේම නිවන් දකින්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු